अनेक उच्चारण बदलेट हानि सिद्ध भी देवनी एक है देंगा पी अंदर से उत्तर के अन्नवा गैस का बनो हरे कोमरी के लिए गैस क्या कुआं के अंदर बोरा का लेना गिरा अबे ये देवा रखे नहीं थे की कुआं में देवा रखे नहीं थे मार्ग के साथ साथ नोड़े इससे नहीं है बना देवा रखे नहीं अन्ने गंगवाल वाले के नाला गंगवाल दिखे तमे देवा कंधा ना रखे नहीं अन्न इतो बोलते हैं ये आ संबंधिं मेरे उन्होंने नवकथा को तीन ने गंगा दर के लिए मैं अविशाल लगते रोन में लगते गंगे गंगे मैं देवा कंधा ना रहे जाने नवकथा एम की वंदुला ने मेरा उस लगे दरिन नहीं टाइम एना මෙන්න මේ දේවකන්ද නිවත් කිරීමේදී ඒවා රැගෙන යන සඳහා මාර්ග තනන්න ඕනේ. එතකොටත් මොකද වෙන්නේ? තියෙන මනගාණය විනාශ වෙනවා. එහෙනම් මේ දෙවෙනි එක. දේව ඉවත් කිරීම සඳහා දේව ඉවත් කිරීම සඳහා දේව ඉවත් කිරීම සඳහා मार्ग सैदी में दी मार्ग सैदी में दी देवीवत के लिए मिसाल हाँ मार्ग सैदी में दी शाक सहा पासत हानिस द्वीन शाग सां पसते हानि सिद्वी इन्हें बड़ा भी वनांतरे की आयुकरण्य पारिणत शाग इतने बड़े नेकिये से पारिणत शाग के बात करी में जी अलुत परंपरावा प्रगने हैं मतलब हाँ मुदिन मेरो भू एमरतम उन्हें जाना साहित शाग वर्ग वनांतरे की बात देना एक वनांतरी पैरपर थालियाँ बिना එතකොට ප්‍රමුඛ ඥාන නැත්නම් ශක්තිමත් ඥාන සහිත ශාක වනාන්දරයෙන් ඉවත් වීම තුළ දෙවන પરම්පරාවේ ශාක බෝ වීමට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් නියම තුන්වෙනි කාරණාව මේ ආකාරයට පරිණත ශාක ඉවත් කිරීමේදී පරිණත ශාක ඉවත් කිරීමේදී පරිණතේ ශාක ඉවත් කිරීමේදී පරිණතේ ශාක ඉවත් කිරීමේදී නව පැල වැඩිමත නව පැල රෝපණය නැත්නම් වැඩිමත නව පැල වැඩිමත ශක්තිමත් බීජ නිපදවිය හැකි ශක්තිමත් බීජ නිපදවිය හැකි ශක්තිමත් බීජ නිපදවිය හැකි ශාක නොමැති වීම ශාක නොමැති වීම सामान्य मनोमाकार ඉවත්කරන ශාක වෙනුවට ඉවත්කරන ශාක වෙනුවට ඉවත්කරන ශාක වෙනුවට නව ශාක වගාන කිරීම ඉවත්කරන ශාක වෙනුවට නව ශාක වගාන කිරීම इलाके
समांतर तव शाखा वनांतरे वर्धने वेन्ने नहीं प्रधानम हेतु वनांतर शेवीम मिनिसुंगे आवश्यकता सन्धा देव आवश्यकता सन्धा वनांतरे शाख इवत करनवा हैबै इवत करन वेगयट समानव नम शाख वर्धने वीमक सिद्ध वेन्ने नहीं ගහක් හැදෙන්න අවුරුදු 50ක් 60ක් ගියාට හොඳ පරිණත ශාකයක් බවට පත් වෙන්න ගහක් කවන්න ඉරන්න දවසක් දෙකක් ඇතුළත පුළුවන් එන ලියාග මේකව කරුණ ශාක වැඩෙන වේගයේ ඉක්මවා ශාක වැඩෙන වේගයේ ඉක්මවා ශාක වැඩෙන වේගයේ ඉක්මවා देव इवत किरीम देव इवत किरीम शाक वेडन मेगे एक मुआ देव इवत किरीम इलाकनो देंबलंड वो अधेट वाला पांडे नाम कावड़ देश कुने के तत्त्व निरस देश कुने के तत्त्व निरस नाम गांव वात्रों का क्या आपको अंगुल देने वनांतर है ඒ ආශ්‍රිත ජලාශ්‍රිත ප්‍රදේශවල දියධාරාවල ජලය වැඩි වෙලා මොකද වෙන්නේ ගම් වතුරට යට වෙනවා එතකොට පොඩි මෙලැටි වර්ධනය විනාශ වෙනවා ඒ කියන්නේ දේශගුණික බලපෑම මත ශාකවල වර්ධනය විනාශ වීමක් සිද්ධ වෙන්න පුළුවන් එහෙනම් අවසාන කරුණ ලියමු එතෙන්ද ඊගාව කරන්නේ නේද දේශගුණික සාධක දේශගුණික සාධක විනාශීමෙන් ස්වභාවික වනයේ ශාකවල වර්ධන වේගය අඩුවීම ශාකවල වර්ධන වේගය අඩුවීම එතකොට මෙන්න මේ කාරණාව නිසා ස්වභාවික වනාන්තර වලින් නැවෙවත් කිරීම සුදුසු ක්‍රමවේදයක් නෙමෙයි ඒක එතකොට තිරසාර සංවර්ධනයකට අයත් වෙන්නේ නැහැ කෙටි කාලීන සංවර්ධනයක විතරයි තිරසාර නැති වෙන්නේ එහෙනම් ආර්ථික වශයෙන් වටිනා දේව වර්ග වනාන්තරයේ තිබ්බට ඒවයවත් කිරීම තුළින් දීර්ඝ කාලීන පාරිසරික අර්බුද වලට ඇවිල්ලා දේශගුණික රටාවන් වෙනස් වෙලා ඊට වඩා බරපතල ආර්ථික හානි සිද්ධ වෙනවා මෙන්න මේ නිසා තෝරාගත් කෙටි කාලීන කෙටි ආයතනයක් සහිත ඉක්මනින් පරිණතභාවයට ලක් වෙන ශාක තෝරා ගන්නවා වනවගමන් සම ඒක තමයි කරන්න දෙන්නේ මොකක්hari message එකක් තේනවනම් දාන්න මම මේක බලන ගමන් උත්තරේ දෙන්නවා මොකද මේ කණිත් එක අමියුට් කරන්න කිව්වම කට්ටිය ඇනුම් ගන්නවා රොමුවා කතන්දර දෙනවනේ නේ ඒ හින්දා IMS එකේ class එක online class එක ආය IMS එක හරහා යන්නේ නැහැ online එක අපි IMS එක ටියුට් එක දුන්නාම ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ පටන් ගන්නවානේ ट्यूटर के गाने बोलूँगा अभी सुबह में कहना पंती करना और आईएम में से के पंती दाव को मैं नवदाह लगाने पहले आप कितने खाता करना वैध करने हैं क्या ये कम अभी पंती नेवी दे करेगी नहीं ना आया आईएम में से के रिकॉर्डिंग देने हैं और मैं जनवरी माह से पंती पटांगने बोलूँगा मैं कि तलाबुर्ती समय � स्वाभाविक वनांतर वलिन
स्वाभाविक वनांतर वलिन वरिन वर देव इवत किरीम वरिन वर देव इवत किरीम सुदुसु क्रमयक् नोवे वरिन वर देव इवत किरीम सुदुसु क्रमयक् नोवे मेनिसा मेनिसा कृतिम वनवगावन मेनिसा कृतिम वनवगावन कृतिम वनवगावन पवत्वा गतयुतुवे कृतिम वनवगावन पवत्वा गतयुतुवे स्वाभाविक वनांतरेगी अभी देव विधियट शाक इवत करपुवाम एक वनांतरे दिगुकालीन पवत्मट तर्जनयक् एकै मम किव्वे इयत कारण निसा स्वाभाविक वनांतर वलिन देव इवत किरीम वेनुवट कृतिम वनवगावन नैति कल्ला देव लबा गन्न वेन इतकोट मेतेंदी දැව හඳුන්වලා දෙන්න ඕනේ ඒ කියන්නේ ශාක හඳුන්වලා දෙන්න වෙන්නේ වඩා ඉක්මනින් වගා ගන්න පුළුවන් වගේම හොඳ ආර්ථික වටිනාකමක් සහිත දැවයක් ලබා දෙන ශාක තමයි තෝරගන්න ඕනේ මෙන්න මේ කරුණු කාරණා සලකලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ වාණිජ වගාවන් සඳහා තෝරාගත්ත දැව වර්ග කිහිපයක් තියෙනවා එහෙම නැත්නම් ශාක වර්ග කිහිපයක් තියෙනවා අපි ඊගාව මාතෘකා කරගමු वनवगा के लिए मटे यदा बहुल यदा गन्ना शाक लिया गन्ना मात्र का हो वनवगा के लिए मटे वनवगा के लिए मटे बहुल यदा गन्ना शाक वनवगा के लिए मटे बहुलो यदा गन्ना शाक इगा मातुका वेन्नी वनवगा वटे बहुलो यदा गन्ना शाक करें तो रोगलांगे साली आ रखे हैं तो बड़ा पांती कर लेने हैं इन्सा ये एक क्लास पीस से क्या इधर ही पढ़ाने ना वहाँ से क्या इलाव करने तो मम्मी मम्मी विताने के सर रूई ना कता होगी समीर सर रूप ताऊ में एक ना बहुत जीवन है मम्मी हुए इतने ये इन्दा देने का रोगल लो आईएमएस से क्या साली के वरना नहीं के මෙන්න මේ වනවගා කිරීමට බහුලව යොදා ගන්නා ශාක වර්ග කිහිපයක් තියෙනවා ලංකාවේ එකක් තමයි තේක්ක මේක ගොඩාක් වෙලාවට ඔය දඹුල්ල පැත්තේ මාතලේ පලාපත් වල පැත්තට යනකොට එම බලා ගන්න පුළුවන් තේක්ක වගාම තියෙනවා එහෙනම් මහෝගනි කියලා જાතියක් තියෙනවා ඊළඟට ඉයුකලිප්ටස් වර්ග තියෙනවා කඳුකරේ උඩ වනාන්තර වල ෆයිනස් හදලා තියෙනවා විවිධ විවිධාකාරයේ ශාක වර්ග හඳුන්වලා දීලා තියෙනවා හරි ලියගමු ඒ ඇත්තේ ශ්‍රී ලංකාවේ නැමත වනවගාව සඳහා
ශ්‍රී ලංකාවේ නැවත වනවගාව සඳහා ශ්‍රී ලංකාවේ නැවත වනවගාව සඳහා බහුලවම යොදා ගන්න ලබන්නේ බහුලවම යොදා ගන්න ලබන්නේ විදේශීය ශාක වර්ගයි බහුලවම යොදා ගන්න ලබන්නේ විශේෂී විදේශීය ශාක වර්ගයි और सूम एक दिखे पंति गरगे पंति पटांग पंति पटांग पस प्रश्न मस गणाम पंगुलाकोटे सत्यकदम सपित्रे पयामार इकोले हमस रेला अटे दस प्रश्न पच्चाकर सिद्धवीन कोमर गेट मे पास විනීතින් කරන්න අමාරු ඉතින් කවදා රට හරි ඉඳ දැන් නැජනමාර වෙනකොට පුළුවන් වෙයි කියලා හිතනවා ඉතින් සූම් එකකින් කරන එක ලේසි right මෙදෙන්නේ විදේශ ශාක එකක් තමයි තේක් ලියන්න පළවෙනි එක තේක් පළවෙනි ශාක වර්ගය ලියන්න තේක් මෙන්න මේ තේක් ලංකාවේ බහුලවම වගා ගන්නලා තියෙන්නේ වියලි කලාපේ ඔය රඤ්ඤණ සල්ලා කියවල් පැත්තට යද්දි සමීර සල්ලා කියවල් පැත්තට යද්දි තේක් ගස් පව කරගෙන යනවා සමීර සල්ලා කියවල් පැත්තට නම් ඉතරම නෑ ඉන්නේ කුරුණෑගල නමුත් ඒ පැත්තේ වියලි කලාපේ තමයි තේක් වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට වෙන්න තමයි තේක් තියෙන්නේ कलापे वीलि कलापे तेक कलापे वीलि कलापे तेक कलापे इलाने पहातराट अंतर कलापीय प्रदेश पहातराट अंतर कलापीय प्रदेश महातराट अंतर कलापीय प्रदेश इलंगटे विरला सन्न प्रदेश विरला सन्न प्रदेश विरला सन्न प्रदेश लियागम देविनी एक महोगनी ලියාගන්න දෙවෙනි එක මහෝගනි ශාකය මහෝගනි සාමාන්‍ය මහෝගනි අඳුනලා දෙන දෙන්නේ පහතරට තෙත් කලාපය ලියාගන්න ඉරිකැලක් ගන්න යටින් මහෝගනි පහතරට තෙත් කලාපය පහතරට තෙත් කලාපය ඊළඟට අන්තර් කලාපීය ප්‍රදේශ පහතරට තෙත් කලාපය ඊගවට අන්තර් කලාපීය ප්‍රදේශ
यूकेलिप्टस विशेष, यूकेलिप्टस विशेष यूकेलिप्टस विशेष प्रदेश खंदुकर प्रदेश निसारु पहाड़ भी खंदुकर प्रदेश निसारु पहाड़ भी इलाके फाइनस विशेष फाइनस विशेष प्रदेश विशेष निसारु पहाड़ भी हंदुकर प्रदेश है निसारु पहाड़ भी इलाक है अंतिम मंदुना ने देखो शाम के तमाय खाया 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 शाम के पस्से नहीं मैं कहाँ दुनिया तुमने पहाड़ रटे वीर कलापे वे मातले लाभगले ये पत्तर याना घोटा अनुराधपुर दंबुल्ले और पत्तर याना घोटा मैं खाया शाम के अंधुनल तुमने अबे लंका वे काम खाया शाम के वक्त कल देवला बागे ने नहीं देवला बागे ने तरान खाया कुने ने खाया शाम के अंधुनल दी नहीं लीमू खाया मिमशाके मेतकालीन अंधुनाधुन शाके अलिंगेन पेमिनेन अलिंगेन पेमिनेन हानि संधा विकल्प अक्लेश हानि संधा विकल्प अक्लेश
මෙමෂාකය හඳුන්වා දෙන ලදී. මෙමෂාකය හඳුන්වා දෙන ලදී. මෙමෂාකය හඳුන්වා දෙන ලදී. තුන මේ විදිහේ විශේෂ කිහිපයක් තේක මහෝගනි යුකලිප්ටස් ෆයිනස් සහ කායා වැනි විශේෂ කිහිපයක් හඳුන්වලා දෙන්න හේතුනේ මේ වාගේ වර්ධන වේගය ඉතාමත්ම වැඩි. ඒ වගේම අපේ දේශගුණික සාධක වලට ඉක්මනින්ම මේගොල්ලෝ අනුවර්ධනය වෙනවා. එයාගම යටින් මේ කරුණු කිහිපය අලුත් තුන ගෙලියන්න. ඉහත ශාක ඉහත ශාක ये दशाक कमाए का दाला पलेविन का लगन है कमाए का दाला पलेविन का लगन है वगा केरी मट्ट पहासुवी में वगा केरी मट्ट पहासुवी में වගා කිරීමට පහසු වීම දෙවෙනි අධික වර්ධන වේගයක් සහිත වීම වගා කිරීමට පහසු වීම දෙවෙනි එක අධික වර්ධන වේගයක් සහිත වීම තුන්වෙනි දල් ලබන තුමින් ගන්නලා පුනේ වනවගා සඳහා ඉඩකඩ ඇති ප්‍රදේශවල වනවගා සඳහා ඉඩකඩ ඇති ප්‍රදේශවල වනවගා සඳහා ඉඩකඩ ඇති ප්‍රදේශවල දේශගුණික தத்துவයන්ද දේශගුණික තත්වයන්ද හොඳින් අනුවර්තනය වීම හොඳින් අනුවර්තනය වීම මෙන්න මේ කරුණ නිසා තමයි වනාන්තර වලට විදේශීය ශාක හඳුන්වලා දුන්නේ. ඔය අතරින් වඩාත් ප්‍රසිද්ධම බහුලම භාවිත කරන්නේ තේක කියන එක තමයි ලංකාවේ වනවගාවල් වල වැඩිපුරම භාවිත කරන්නේ. දැන් අපි මේ පාඩම අවසන් කිරීම සඳහා මාතෘකාව ලියන්නේ වනාන්තර ආරක්ෂා කර ගැනීම. වනාන්තර ආරක්ෂා කර ගැනීම වනාන්තර ආරක්ෂා කර ගැනීම එයි සාමාන්‍යයෙන් වනාන්තර ආරක්ෂා කර ගැනීම වැදගත් වෙන්නේ පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රධානම කාරණාව පරිසර සමතුලිතතාවයේ බිඳවැටුනම තමයි ඔය අදරයට වගේ බලාගෙන ඉන්න වෙන්නේ සුළුුණාට වෙමයිදී කියන්නේ එනම් වනාන්තර ආරක්ෂා කර ගැනීම තුළින් පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමට පුළුවන් වෙනවා. එන ලියමු. පාරිසරික සමතුලිතතාවය පාරිසරික සමතුලිතතාවය පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා ස්වභාවික වනාන්තර ස්වභාවික වනාන්තර
ආරක්ෂා කිරීම ආරක්ෂා කිරීම වැදගත් වේ ආරක්ෂා කිරීම වැදගත් වේ සමහර කයට ඇහෙන්නේ නැහැ වහින නිසා කියලා දානවා මම මේක කොහොමද වෙබ්සයිට් එකට එමුනොත් වීඩියෝ එකක් විදියට අප්ලෝඩ් කරලා දාන්නම් එතකොට ඔයගලන්ට ඒකෙන් බලාගෙන සටහන සම්පූර්ණ කරගන්න පුළුවන් ඊට අමතරව ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වෙනවා ස්වභාවික වනාන්තර ආරක්ෂා කර ගැනීම එහෙනම් ලියමු එමෙන්න ජෛව විවිධත්වය එමෙන්න ජෛව විවිධත්වය එමෙන්න ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා වනාන්තර සුරකීම අවශ්‍ය වේ වනාන්තර සුරකීම අවශ්‍ය වේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වනාන්තර විවිධත්වය මේ වනාන්තර රැක ගැනීම අවශ්‍ය වෙනවා එතකොට කොහොමද අපි වනාන්තර රැකගන්නේ ඇත්තටම අපි නම් වනාන්තර රැක ගන්නවා දේශපාලඥය තමයි වනාන්තර රැක ගන්නේ නැත්තේ නැයි කොහොමද වනාන්තර රැක ගන්න රජයක් විදියට කටයුතු කරන්න ඕනේ වනාන්තර රැක ගන්න පළවෙනි දේ තමයි හොඳ නීති ටිකක් සම්පාදනය කරන්න ඕනේ හොඳින් නීති සම්පාදනය කරලා වනාන්තර විනාශ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන ප්‍රධානම දේ. ඒ වගේම තමයි විශේෂ වනාන්තර කලාපයන් නැති කරන්න ඕනේ. විශේෂයෙන්ම රක්ෂිත වගේ දේවල්. ඒ රක්ෂිත නැති කරන්න පුළුවන් ඒකවල ස්වභාවික උද්‍යාන නැති කරන්න පුළුවන් දැඩි රක්ෂිතයක් නැති කරන්න පුළුවන් ඔය එක එක ආකාරයේ දේවල් කරන්න පුළුවන්. එනම් වනාන්තර ආරක්ෂා කිරීම සඳහා කර හැකි ක්‍රියාමාර්ග තමයි අපි දැන් බලන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ සඳහා අංකයක මේ සඳහා අංකයක රක්ෂිත වනාන්තර ඇති කිරීම රක්ෂිත වනාන්තර ඇති කිරීම රක්ෂිත වනාන්තර ඇති කිරීම අංග දෙක පවතින රක්ෂිත ආරක්ෂා කර ගැනීම පවතින රක්ෂිත ආරක්ෂා කර ගැනීම තුන්වෙනි එක දැඩි ස්වභාවික රක්ෂිත පවත්වා ගැනීම වරාංග දෙදාකට රීටිගල් දැඩි රක්ෂිතයක් ඊළඟට ඊළඟට ජාතික වනෝද්‍යාන පවත්වා ගැනීම ජාතික වනෝද්‍යාන පවත්වා ගැනීම ජාතික වනෝද්‍යාන පවත්වා ගැනීම
ජාතික වනෝද්‍යාන පවත්වා ගැනීම උදාහරණ යාල වස්ගම් ඒ වගේ වනෝද්‍යාන ඊළඟට අභය භූමි පවත්වා ගැනීම අභය භූමි පවත්වා ගැනීම දාන තමයි බෙල්ලම් විල අත්තිදිය අභය භූමි මොරටුව පැත්තට වෙන්න දෙන්නේ ඔය ඉස්සුව ගන්නට කියලා දෝෂ කරලා තිබ්බේ තියවද කොයි තමයි අභය භූමි පවත්වා ගැනීම ඊළඟට නව පැල රෝපණය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එක එක කාලයකට අඳුන්වලා දෙනවා එක එකට සම්මත නව පැල රෝපණය කිරීම නව පැල රෝපණය කිරීම ඊළඟ එක ආර්ථික වටිනාකමින් වැඩි ආර්ථික වටිනාකමින් වැඩි ශාක සහිත වන වගා ඇති කිරීම ආර්ථික වටිනාකම් සහිත වන වගා ඇති කිරීම ඉතින් අපිට දැව ලංකාවේ වනාන්තර වලින් ගන්නව වෙනවට පිටරටින් ආනයනය කරන්න පුළුවන්. එනල් නියාගමිකව කරන පිටරටින් දැව ආනයනය කිරීම. පිටරටින් දැව ආනයනය කිරීම. පිටරටින් දැව ආනයනය කිරීම. ඊළඟට ලොකු දැවමේ වටිනාකමක් නැති වුණාට ලොකු දැවමේ වටිනාකමක් නැති වුණාට රබර් වෙණි ශාක අරගෙන පදම් කරලා ගන්න පුළුවන් එනන් ලියන්න රබර් ඊගාව කරන රබර් වෙණි ශාක ආශ්‍රිත දැව පදම් කර භාවිත කිරීම පදම් කර භාවිත කිරීම ඊගොඩ දැව වෙනුවට භාවිත කරන්න පුළුවන් කොන්ක්‍රීට් ඇලුමිනියම් ඒ වගේ දේවල් ඊගොඩ ලියමු දැව වෙනුවට कॉन्क्रीट एल्युमिनियम एल्युमिनियम यकड़ भावित गिरी දෙවෙනුවට කොන්ක්‍රීට් යකඩ ඇලුමිනියම් භාවිත කිරීම ඊළඟට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් විවිධ වැඩසටහන් මෙහෙයවලා විශේෂයෙන්ම පාසල් ළඟුන් අතර වැඩසටහන් මෙහෙයවලා පුළුවන් ආකල්ප මේ වශයෙන් විස්සක් ඇති කරන්න ඕන තමයි ඒක කරන්න අමාරුම දේ ලියමු ඊගවර්ණ සමස්ත ප්‍රජාව තුළම සමස්ත ප්‍රජාව තුළම සමස්ත ප්‍රජාව තුළම වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා
ආකල්පමය වෙනසක් ඇති කිරීම ආකල්පමය වෙනසක් ඇති කිරීම ආකල්පමය වෙනසක් ඇති කිරීම ඒ ඔන්නේ කාරණා ටික තමයි වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුතු වෙන්නේ ඒත් එක්ක ජීව ජීවිනා තාක්ෂණයේ පාඩමේ වනාන්තර කියන කොටස අවසන් වුණා අපි වන්දිය නවත්තද්දී දීලා තිබ්බේ ශාක කායික විද්‍යාව කටක රෝපණය කියන කොටසෙන් ඒ කොටස අවසන් වුණා ඊට පස්සේ සෙනසුරාදා සහ බදාදා පන්ති දෙකෙන් වනාන්තර කියන කොටස ආවරණය කරා අදින් ඉවරයි ඒ කොටස ඊළඟට ඔයගොල්ලන්ට පාඩම් දෙකක ටියුබ් දෙකක් දීලා තිනවා එකක් තමයි මේ ඔයගොල්ලෝ දකින පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් ජීවීන් කියන ටියුබ් එක සමග මෙන්න මේ ටියුබ් එක දීලා දිනවා වෛද්‍යකර සම්බන්ධතාවය සහ ත්‍රිකෝණමිතිය කියන පාඩම ඒක IMS එකේ තියෙන ටියුබ් එක IMS එකේ ඔක්කොම ගුරුවරුන්ගේ ටියුබ් ටික තියලා දෙන්නේ එක දවසක් ගියාම ගන්න පුළුවන් වෙන ආකාරය ඒ වගේම තමයි IMS එකෙන් ඩියුට් එකෙන් ගන්නේ ඒක ආස්පේස් ස්ක්‍රිප්ට් එක කරන්න වෙනවා. මොකද ආයතනය පවත්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අපිට බල කරලා කියලා තිබ්බා පන්ති කරන විදියට කරගෙන යන්න හැබැයි ඩියුට් එක ඉෂු කරන්න ක්ලාස් එකෙන් අනිත් ගුරුවරු කරන විදියටම කියලා. ඒ නිසා තමයි අපි මේ විදියට ආවේ රංජන සර්ගන් ඩියුට් එකක් දෙන්නේ නැහැ නේ කියලා කිව්වා. සමීර සර්ගේ, විතානක සර්ගේ, ශානිකා ටීචර්ගේ පන්දිත් නේමෙන් දුක්තියන. උගල පුළුවන් වෙලාවක ගන්න අපි ඊගාව පන්දිත් ඉන්නේ සෙනසුරාදා. මේ සෙනසුරාදාට කලින් ගන්න පුළුවන් වුණොත් ගොඩාක් හොඳයි. එයි දැන් මම ඊගාවට එන්නේ මේ ටියුට් එක කෙසේ වෙතත් මම එන්නම් මේ ටියුට් එක දෙන්නම් මොකද මේ ටියුට් එක නැති වෙනවා. ආර්ථික වැදගත් වෙන පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියන කොටසට එන්නේ. මේ නියුට් එක තිබ්බත් කමන්නේ නැතත් කමක් නැහැ කොලේක ලියා ගන්න පුළුවන් පස්සේ සම්පූර්ණ කරගන්නකන් මෙන්න මේ කොටස ගල්ලේ වුණාම ඊගාවට අපිට තව චූප කොටසක් තියෙනවා මාළුව ගැන ඒ හින්දා මේ පාඩමයි තව චුප්පඩි කොටසක් තියෙනවා ඒ දෙකෙන් මේ පාඩම් දෙක ඉවර වෙනවා එහෙනම් අපිට දැනට කරන්න දෙන්නේ ආර්ථික වැදගත් වෙන පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියන කොටස එක තමයි කරන්න දෙන්නේ. හරි. ටියුට් එක දෙන අය ටියුට් එකේ ලියා ගන්න. නැති අය කොලේක ලියා ගන්න. හරි. ජීවීන් ගත්තාම මේගොල්ලෝ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ජීවීන් ගත්තාම මේගොල්ලෝ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එක කණ්ඩායමකට කියනවා පෘෂ්ඨවංශීන් කියලා අනෙක් කණ්ඩායමකට කියනවා අපෘෂ්ඨවංශීන් කියලා අනෙක් කණ්ඩායමකට කියනවා අපෘෂ්ඨවංශීන් කියලා ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකයි පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන්. කවුද මේ පෘෂ්ඨවංශීන් කියලා කියන්නේ? දැන් අපි අයත් වෙන්නේ මොන ජීවී කාණ්ඩයට? අපි පෘෂ්ඨවංශීන්ද අපෘෂ්ඨවංශීන්ද? ඒක හොඳට බලා ගන්න බලන් අපි මේ විදිහට පිටපැත්තේ පොඩ්ඩක් අල්ලලා බලුවොත් එහෙම කොහොමද කියලා පිළක් අහුවෙ. කොහොමද කියලා පිළක් අහුවෙ. එතකොට යම්කිසි ජීවියෙකුගේ ස්නායු ගුලියක් තියෙනවා අපි මේ ඔළුවේ තියෙන මොළේ කියලා කියන්නේ. එතන ඉඳලා ස්නායු පද්ධතිය දේහය පුරා විරිඳලා යනවා නම් මේකට කියනවා පෘෂ්ඨ රජ්ජුවක් කියලා. පෘෂ්ඨ රජ්ජුව කියන්නේ එහෙනම් අපේ මේ පෘෂ්ඨ රජ්ජුව ඇත්තටම මේ විදිහට ආවරණය වෙලා තියෙන්නේ කසෝරි කෂේරු පාවුද කොඳු වෙන පිට මෙන්න මේ විදිහේ ජීවන චක්‍රයේ යම්කිසි අවස්ථාවක
යම් කිසි ජීවියෙකුගේ කෘෂරජ්ජුවක් පීඩනව නම් එවැනි ජීවීන් අපි කියනවා කෘෂ්ඨවංශීන් කියලා. එහෙම පීඩන්නේ නැති අයද කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. ඔයාලා ඒකට දන්නවද කෘෂ්ඨවංශීන් කවුද අපෘෂ්ඨවංශීන් කවුද කියලා? අනවා මේකේ පොඩක් විශ්වෙන් එකක් ෂෙයා කරන්නම්. කෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියන මෙන්න මේ පොදු मनुष्य जीवन प्रधान आकार जीवन देहे कृष्ण අන්නේ පෘෂ්ඨවංශීය පිළිතන ජීවීන්ට අපි කියනවා පෘෂ්ඨවංශීන් කියලා. එහෙම නැති අයට කියනවා අපි අපෘෂ්ඨවංශීන් කියලා. එහෙනම් මේ කියුට් එකේ ඔයගොල්ලන්ගේ බෙදලා දෙනවා ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට. එකකට කියනවා පෘෂ්ඨවංශීන් කියලා අනිත් කාණ්ඩයකට අපෘෂ්ඨවංශීන් කියලා. එහෙනම් අපි ලියමු කියුට් එකේ නැති අය මේ ආකාරයට බෙදා ගන්න. පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා. जीवन प्रधान आकार इंटरनेट कनेक्शन अनस्टेबल दाक्षणिक दोष स्क्रीन की හරි මෙන්න පෘෂ්ඨවංශීන් මෙන්න ඉන්නවා පෘෂ්ඨවංශීන් හරි
पृष्ठवंशी कियन्ने कोडसे अभी मेहमलियागम जीवन चक्रे जीवन चक्रे किसियम अवस्थावक जीवन चक्रे किसियम अवस्थावक जीवन चक्रे किसियम अवस्थावक स्नायु मार्गे देहलिन स्नायु मार्गे देहलिन हम बोलने के लिए वो वचन है स्नायु मार्ग के लिए पृष्ठ राज्य नेमति दंडाकार व्यूहया पृष्ठ राज्य नेमति दंडाकार व्यूहया पृष्ठ राज्य नेमति दंडाकार व्यूहया अभ्यंतरव हटगन्ना जीवी अभ्यंतरव हटगन्ना जीवी अभ्यंतरव हटगन्ना जीवी पृष्ठवंशीन लेस हंदुन्वय पृष्ठवंशीन लेस हंदुन्वय एनम स्नायु तंतुवा के इल्ला स्नायु तंतुए स्नायु सफेद मां ग्लबा दे में ने यहाँ पर ये जीवन तो मैं अभी क्या ने पृष्ठमंसिंग इसे नवन जीवन तभी क्यों ना पृष्ठमंसिंग क्या इन्हें ले मु अपृष्ठमंसिंग जाते अपृष्ठमंसिंग जाते लिया ना जीवने चक्रे तुलदी जीवने चक्रे तुलदी जीवन चक्रे पृष्ठराज्युवाक् जीवन चक्रे पृष्ठराज्युवाक् हमु नवन जीवीन वे हमु नवन जीवीन वे जीवन चक्रे पृष्ठराज्युवाक् हमु नवन जीवीन वे मेघोलंड उदाहरण में ना कुमी आंत्रोपोडावन मोलस्कावन पुष्टवन सीन के ओडे इतावन की ना गंडा है मुगंड बोला मैं बैठे तो इतना के उदाहरण कुमी मोलस्कावन गोलबिल वगैरह ये संधिपाद की आंत्रोपोडावन मैंने मेरे को लगा मैं आप उस टाइम से जीविंग में हैं इधर कौन है जीविंग बेदर माँ बिल्डर कांडना है मगर ना होगे इस सर अभी के नकारे नाम सिब्बे विटे का फाइव किंडम क्लासिफिकेशन किया विटे के राजधानी पहिए वर्गीकरण ना ओवरलैंड के इन्हें ऐसे तो ना जीवन मार्गी करने के जरूरत से करने हैं तो हम तभी पौधा खारी मेरे ने देने के लिए इन्दु पौधा के देने के लिए इन्दु ये तो कौन है अभी अक्षते में जीवन मार्ग करने का रखो हम इन्ना सिलेंडर इन्ना प्रेटियलमेंटस एनिलिडा मोलिस्का ආත්‍රපෝඩා එකයි නෝඩ් මේටා සහ කෝඩේටා කියලා කණ්ඩායම් හතක් ඉන්නවා මෙන්න මේ කණ්ඩායම් හතෙන් කෝඩේටා වංශයේ තමයි අපි ඇත්තේ එතකොට මේ කෝඩේටා කියන වංශයේ ජීවීන් කෘෂ්ඨ රජවක් තියෙන ජීවීන්
වහන්සේගෙන් මේ ගැන පොඩි අදහසක් ඔයගොල්ලන්ට ලැබිලා ඇති. right. මෙන්න මේ පෘෂ්ඨවංශින් අපෘෂ්ඨවංශින් කියන්නේ රූල් දෙකක් හෝ තුනක් තියෙනවා. දෙකක් තියෙනවා. සම්ලබන දාන ලියා ගන්න එකද? වර්ගීකරණය ලිව්වා ජීවීන් පෘෂ්ඨවංශින් හැදෙන්නවා අපෘෂ්ඨවංශින් හැදෙන්නවා අපෘෂ්ඨවංශින් උදාහරණ කිහිපයක් දෙවවා. වසී තවලකුණක් දාලා ලියවන්න යටින් රූල් දෙකක් තියෙනවා මේ ආකාරයට. කෝඩේට වංශයට අය. කෝඩේට වංශයට අය. කෝඩේට වංශයට අය. සියලුම ජීවීන් සියලුම ජීවීන් කෝඩේට වංශයට අය සියලුම ජීවීන් කොඩේටා වංශය සියලුම ජීවි කෘෂ්ණ රජුවක් සහිත ජීවීන් වේ 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 එතකොට මෙන්න මේ කෘෂ්ණ රජු ආවරණය වෙනවා අපේ නම් අස්සිවලි මේ කොඳු වල පෙළ කියන්නේ අස්සිවලි අපි ගත්ත දේ මෝරා වගේ සතුන් ගේගොල්ලන්ගේ මේ කාවන් වෙනවා කාටිලේජවලි ඔගොල්ලෝ දන්නවා මාළු වර්ග දෙනවා කටු තියෙන ඒවා තියෙනවා දදාන රැකෙද්ද සැමන් මාළු ගත්තාම සැමන් වල කට අපි හැබලක් හබලා ගන්න මට මේ දෙන්නේ හැබැයි කටක් තියෙනවා හැබැයි මෝරමාල් වගේ ගත්තාම ඒගොල්ලන්ගේ කාටිලේජ් තියෙනවා. එන නියම එකට නෑ. බොහෝ ජීවීන්ගේ මෙය බොහෝ ජීවීන්ගේ මෙය අස්ති හෝ කාටිලේජමේ කශේරුකාවක් මගින් අස්සී හෝ කාටිලේජමේ කශේරුකාවක් මගින් අස්සී හෝ කාටිලේජමේ කශේරුකාවක් මගින් ප්‍රතිස්ථාපනීය වේ අස්සියෝ කාටිලේජමේ කශේරුකාවක් මගින් ප්‍රතිස්ථාපනීය වේ හයි මෙන්න මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන සත්තු දෙන්නේ ගැන එකෙනෙක් තමයි මීමැස්සා අනික තමයි ඉස්සා ඊළඟට ආර්ථික වටිනාකමක් සහිත මත්ස්‍යයන් කියලා වෙනම පාඩමක් තියෙනවා ඒක නම් ඉතින් ලොකුම පාඩමකුත් නෙවෙයි පොඩි කොටසක් තියෙන්නේ. right. අපි ගත්තොත් තේම සතුන් ප්‍රධාන කණ්ඩායම් හතකට බෙදෙනවා. ප්‍රධාන කණ්ඩායම් හතකට බෙදෙනවා. ටියුට් එක නැති අය මේ ආකාරයට ලියාගන්න ටියුට් එකේ දාලා දෙන්නේ මේ ආකාරයට. මෙන්න පළවෙනියටම අපි ගන්නවා සිලින්ඩරේට. මෙන්න මේ කණ්ඩායම. මේගොල්ලන්ගේ දෙහිය ගත්තාම නිකන් මේ පෑන තියෙන වගේ සිලින්ඩර ආකාරයි තියෙන්නේ. සී ඇනිමල් හයිඩ්‍රා වගේ සත්තු ගත්තාම සිලින්ඩරේට කාණ්ඩේ තමයි අයිති වෙන්නේ. එන සිලින්ඩරේට කියලා ලියලා අකුරු දෙකක් තියෙනවා මෙයාට එක ගන්න ගන්න ලියන්න උදාහරණයක් හයිඩ්‍රා ඊගොල්ල සී ඇනිමනි සිලින්ඩරේට කාණ්ඩේ ජීවි
මේ මෙතන මෙතන මේ දින තමයි අපි අස්තන තමා වෙන්නේ මේ සිග්නල් එක ෂෙයා කරද්දී පොඩි ගැටලුවක් එනවා මේ සිග්නල් පිළිවෙල ගැටලුවක් එනවා ඒකට මම හිතන්නේ අනිත් අයට ඇහෙන්නේ නැතුව යනවා එම කලන්දයක් වෙනවා පොඩක් ස්ක්‍රීනින් ෂෙයාරෙද්දී සිග්නල් වල පොඩි අවබෝධයක් දෙය තියෙන ඉඳලා මෙන්න තියෙන්නේ අනේ ආය ඇහෙන්නේ නැතුව යනවා කියලා කියනවා හයි දෙවෙනි එකේ මු සිග්නල් අවුලක් තියෙන්නේ ස්ක්‍රීන් එන මාරු කරන්න බැරි වෙයි වැඩි ප්‍රශ්නයක් වෙනවා මේක කරගෙන යන්න ගියාම පොඩි අවුලක් තියෙනද රූපය නැන්නේ ඉන්න බෑ හරියම ඕන දෙවෙනි එක ෆ්ලැටි හෙල්මින්තස් දෙවෙනි එක ෆ්ලැටි හෙල්මින්තස් Radical minutes. Radical minutes. Mingle लोगों में घोड़ा घोड़ा टपे आहार चीन का मध्य दी बाड़े वाले इन कुकू बनवे इन्हों पार्टी बनवे इन्हों ये आगे नुदार ने पार्टी बनवा कुकू बनवा Analyda. ඊළඟට මොලුස් කාමන් මොලුස් කාමන් මේ දවස්වල වැස්ස කතන්දරෙත් එක්ක මොලුස් කාමයෙම ඉන්නවා ගොල්බෙල්ලන් යාන ගොල්බෙල්ලන් ගන්න පසගිල්ල ගොල්බෙල්ල ඊළඟ එක ආත්‍රපෝඩා වන නැත්නම් සන්ධි බාධකේ අපි මේ වංශ විදිනුම් ලින්ද ආත්‍රපෝඩා ආත්‍රපෝඩාව මෙන්න මේගොල්ල තමයි අපිට ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක් තියෙන්නේ ආත්‍රපෝඩාව කියන්නේ මේ මැස්ස මීමැස්සා ඉස්සා මීමැස්සා ඉස්සා
ඊළඟ එක කෙනා තමයි එකයි නොඩ මේක එකයි නොඩ මේකා එකයි නොඩ මාටා කියලා කියනවා उदाहरण इकिरी मुदरी आने का कलुपाट ऊर्दीन सतकिन मड कल पासीगुड़ बीच का बहुत इकिरी अवसान एक ना कोड एक शीर पाइन आयतने कोड एक आयी आवेश आयतने कोड एक स्टाफिश के अंदर में मैं विहितो विहितो या नहीं कहने गई थी उन्हें जब पसंद नहीं लगता तो क्या अरे खाले एक मुंह वेरी लड़ाई लगा मिनिस्टर के क्या उन्हें मैं हाँ जेलीफिश जेलीफिश स्टाफिश ने मैं जेलीफिश जेलीफिश सीएनिमणि जेली फिश नहीं सी एनी मनी क्या नहीं कहाँ है मूड गल माल वाला वो गेन कथा आपने अरे बेटी रिसर्च दिखा कितनी मोबाइल होया गया है मांगे कावड़े नेती हिस्सा 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 नहीं मी मैसा आर्थिक वेगत्व ने आत्मबड़ा वंश के नृत्य अभी कथा करानी मी में सही इस मी में से के कोड़ास्ते के नाम पर करने के आम मी में सा के दे ले दिए ना मा इस दिए ना मा गाने उरस दिए ना उधर ये दिए ना कलेक्शन उधर माहौल आधे ने नवतन नवतन अनीता මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ උරස කියලා. මේ දෙන්නේ නේද? මෙයා කපුල් තුනක් නෙවෙයි තියෙන්නේ. මේ පැත්තේ පේන්නේ කපුල් තුනයි. මේ පැත්තේ පේන්නේ මෙන්න මේ කපුලේ තියෙන නිකන් මහදල. අන්න ඒක තමයි යා පැණි කපඩා කරනවා. මේ යදීම කකුල් තුන මේ කකුල් තුන සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියන උරස කොටර මේ දෙන්නේ ඔළුව හිස එකේ සංයුක්ත සිවලක් තියෙනවා ඊගොඩ ස්පර්ශික යුගලක් තියෙනවා මේ දෙන්නේ ස්පර්ශක යුගල මේ පූර්ව භාගයේ මේ මධ්‍ය භාගයේ මේ අපර භාගයේ
इन्होंने मेरा के व्यापत युगल देखा हम तीनों मैं बताए युगल पहले भी आप बताए पस्त भी आप बताए मैं बताए पहले भी आप बताए पस्त भी आप बताए व्यापत युगल यार देखा हम तीनों मैंने मेरे कोड़ास्टी के समय अभी नाम का नाटक बुलवाऊं एंडर नहीं मैंने मेरे नाम ही सही दंग इससे लगा कर रोकते हैं तो मैं मीन ऐसे तो बलंद में हिस्सा कोड़े से में एंटरनाल गया ने स्पार्स चल गया पर मीटा हम दरवे में करने देना शुंडा हम किले काम देना मल पे नहीं उड़ा भी में साम मिन्ने हिस्सा कोड़े से मिन्ने उरसा कोड़े से उरसा कोड़े से तमाहे सामान मिन्ने कपल साहा पिया पर चिवड़े देखा देना में का करने संधी සහිත පාද දිනු මේ පැත්තේ කකුල් තුනක් තියෙන ඊට සමාන්තරව එහා පැත්තේ කකුල් තුනක් තියෙනවා. කියන්නේ පූර්ව පාදයේ යුගල, මධ්‍ය පාදයේ යුගලක් සහ අපර පාදයේ යුගලක් තියෙනවා. සේ උත්තරයේදී මෙන්න මේ කොටස් එක තමයි තියෙන්නේ ලකුණු කරගන්න. මේ මේක දානකොට ගොඩක් කට්ටිය අඩු වෙනවා සිග්නල් කට් වෙනවද මොකක් කරනවද මන් දන්නේ. अयो मुकुट रूपे नंबर रूपे नंबर मद नमर सिग्नल अड़ी मैंने हया मारणमय पंदी दादी हया मारण अट अटय काल मीमेसा मीमेस पालने दिन अभी लबड़ सदनसुराद हवस मे मीमेसा पाड़ी को गणिते त्रिकोणमितीय पाणिनीय कोणसाई करणं मीमेसा कोणसाई गणिते त्रिकोणमितीय पाणिनीय कोणसाई करणं सेनेस्रादा हयामारण अंतिदिन एक मोगाखर एजवा निसा उपरीमणो पै भागयक हतवे कोमर हयामारण करन्न पुलुवा मेने मे युटेक आयतनीय गण्ड बलन्न इगाड पैले कर संबंधतावय සහා ත්‍රිකෝණමිතිය සම්බන්ධ කරගෝ මෙන්න මේ යුක්තක දිනවා මේකත් ගන්න ආයතනේ එහෙමත් අපි සෙනසුරාදාට පන්ති ඒකාවට කරනවා හවස 6 දිනට උදේ 6 දිනේ නෙමෙයි හවස 6 දිනට පන්ති දෙන්නේ එඳා සෙනසුරාදාට නම් පන්තියට සහභාගී වෙන බලාපොරොත්තු වෙන්නේ අදට සමු ගන්නවා දෙවල් වල ජනරේටර් රෝල් එකේ මොඩක් හැරලා රැ වෙනකොට බලන්න මුලකක් කේමේ යනවාද කියන්නේ ගස් එන්න දිනනනම් ගස් යටට තියෙන හාමර වල ඉඳා ගන්න නැතුව ආරක්ෂිත තැනක ඉඳයි තියෙන්නේ කියන්න බෑ කාලකුණ විද්‍යාල දෙපාර්තමේන්තුවේ මොකවත් උඹලාන්නේ උලකට අවශ්‍ය විදිහට හරි ඒක මම අදට නවත්වනවා සිල්නාටම සුබ දවසක්